තම අකාලිකයි කියලා කියන්නේ. ඒපත්තිකයි. ඇවිල්ලා බලන්න ඕනේ. ඕනම කෙනෙක් මේ බඹරක් ඇතර රස තියෙන කය තුළ මේක හැරිලා බැලුවොත් එයාට ඒක හම්බෙනවා. මේක අර මාමෝජත් අර ගෙදර තියෙන ලුණු පොල් කට්ටක් වගේ. හරියටම ලුණු පොල් කට්ටේ තියෙන ලුණු වතුර කුමක්ද කියලා දැනගත්ත කෙනාට මාමෝජු දකින්න අවශ්‍ය නැහැ. මේකමයි අරක. මේක පොල් කට්ටේ තියෙනවා. අරක විශාල සයුරක් වශයෙන් තියෙනවා. දෙක මේකයි. මේ වෙනකොට අනාගාමි කට්ටිය සමහරට ඉන්න පුළුවන් රාත් ඉන්න බෑ. සමහරට සෝතාපන්න ඉන්න පුළුවන් එතනින් හැයට ඉන්න බෑ. ඒ රතන් වංශල කීයටවත් ඉන්න බෑ. මේම මතිමතාන්තර අනන්ත තියෙනවා. හරි අපි එකඟ වෙනවා. එහෙම කියලා ඉතාලගමුක එකඟ වෙනවා. ශුන්‍ය කාලෙ මේක සම්පූර්ණ පරිහානියටපත් වෙච්ච කාලෙ පච්චේක බුදුහාමුදුරුගොල්ලන්ට ඇවිල්ලා රාත්තරලා පිළිගම් පාන්න පුළුවන් නම් 84000 ජීවමානව තියෙද්දි ත්‍රිපිටකයේ තාම පවතිද්දී ඇයි පාළ වෙන්න බැරි? මේ ප්‍රශ්නේ මගෙන් අහන්න එපා. කන්නාඩිය බල පුතාගෙන් අහන්න. කන්නාඩිය කියයි උත්තරේම මේකයි. බුදුහාඳුරෝම තැන් දෙකක විතර දේශනා කරනවා. මානෙනි තථාගතයන් වහන්සේගේ ශාසනය අවසන් වෙනකන් ආර්යවරුන්ගේ මේ ඉඟවෙන්නේ නැහැ. රාතන් වහන්සේලා ඉඟවෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ශාසනය ඉවර වෙනකම්ම සෝතාපන්න මාර්ගයේ කෙනෙක් හරි ඉන්නවා. එහෙනම් අපි කොහොමද කියන්නේ මාර්ගඵල වලටපත් වෙන්නේ නැහැ කියලා? අකාලික ධර්මයක් ඕනම කාලික ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් නම් අපි කොහොමද දන්නේ හරියට පරිචිත්‍රයක් නැතුව? දැන් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක ඔක්කොම තියෙනවනේ. මේ හැම එකක්ම හරියට පරිචිත්‍රයෙන් දැකලානේ අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන් වර්තමානයේ මාර්ගඵලලාභයක් නැහැ කියලා. සම්බුද්ධ ශාසනේ පෘථුවි එකක්ද? අර වැවේ මාළුවා කියනවා වගේ මේක තමයි මේ මුළු මා පෘථුවියම වතුර කඳ කියලා නෑ. යලමා වැඩ කෙරුවා මේක ඉඳෙනවා. ඒ වගේ කතාවක් නෙමෙයික පෘථුවියට සාපේක්ෂව, එක දිස්ත්‍රික්කයට සාපේක්ෂව, ඒ දිස්ත්‍රික්කයේ ගම්මානයට සාපේක්ෂව කියන කතාව. මාර්ගඵල ලැබෙන්නේ නැහැ කියන එක. දිස්ත්‍රික්කෙම හොයලා බලුවද? දිස්ත්‍රික්ක 26ක්ද 27ක්ද තියෙන ඔක්කොම ටික හොයලා මේ රටම හොයලා බලුවද? අනිත් රටවල් හොයලා බලුවද? ඉහළ තියෙන රටවල් මේ තරල හොයලා බලුවද? කොහොමද අපි තියෙනකට මේ සම්බුද්ධ ශාසනය තුළ මේ රතන් වංශල නැහැ කියලා? ඇයි ඉහළ ඉන්න බැරිද? දිව්‍ය ලෝකෙන් රාත්‍රල පින්නම් පාන්න පුළුවන්. ඒ හේින්ද බැරිද? හරියට පරිචිත්තේ තිබිලා දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක හැම එකක්ම හරියට පරිචිත්තෙන් දැකලා එක්කෙනෙක්වත් නැහැ කියලා කියනවනම් ඒකට අපි එකඟයි. එහෙම ඥානයක් බුදුහාමුදුරන්ට පස්සේ කාටවත් තිබිලා නැහැ. ඒ නිසා අපි කවුරුත් හරියට දන්නේ නැහැ. රාතන් වහන්සේලා ලස්සයක් ඉන්නවද, 2000ක් ඉන්නවද, 5000ක් ඉන්නවද කියලා අපි ගණන් දන්නේ නැහැ. හැබැයි ඉඟ නැහැ. නැත්තටම නැහැ කියන තැනට අපිට එන්න බෑ. තාම රාතන් වහන්සේලා ඉන්නවා, මාර්ගඵලලාගෙන ඉන්නවා. ඇයි? ධර්මයට කාලයක් නැහැ. ශාසනයට කාලයක් තියෙනවා. ඇයි? ඒ නිසා ශාසනේ 5000 පවතිනවා, 10000 පවතිනවා, 20000 පවතිනවා, ලක්ෂ වෙනකම් පවතිනවා. ඒක ඒ තථාගතයන් වහන්සේලාගේ ප්‍රශ්නයක්. ඉක්මන් බුදුන් ඉක්මන්ට බුදු වෙනවා, ඉක්මන්ට ආයසකටි කියලා උන්වහන්සේ මොන කියන්නේ? එහෙනම් ඉක්මන්ට මේක පිරිනවම් පානවා. සෑල්ල බුදුන් හිමින් යන්නේ ආයසත් වැඩි, ශාසනේ පවත්මත් වැඩි. ඒක ඒ බුදු රජාණන් වහන්සේලා තම තමන්ගේ පාරමී පුරනකොට උන්වහන්සේලාගේ දෙන දක්ෂකම් වලට, උන්වහන්සේලාගේ පාරමී වලට අනුව ඒක වෙනස් වෙන එක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි ධර්මයේ කෙනෙක් නේරාංජන නදියේ වැලි වලටත් වඩා බුදුවර මේ ලෝකේ පාල වෙලා, අපේ ගෞතම බුදුහාමරන් 512027 නමක් අම්බ වෙලා, එච්චර බුදුවරු පාල වෙලා ධර්මයේ ඒ විදිහටම තියෙනවා. එහෙනම් ඉදිරියටත් ඒක ඒ විදිහටම තියෙයි. දක්ෂයා ඕනම කාලයක ප්‍රත්‍යක්ෂ කරනවා. බුද්ධ ශාසනය පැවතුනොත් එයාට අපි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හරියත් කියලා හතර මට්ටමකින් පුද්ගලයා 8 දෙනෙක්, මාර්ග 8යි, ඵල 8යි. 8 දෙනෙක් අපි හඳුන්වනවා. ශාසනයක් නැත්තම් එකම එක ඵලයයි. පච්චේක මහරහතන් වහන්සේ, පසේබුදු මහරහතන් වහන්සේ එක ඵලයයි. ඒකෙන් මාස පිළිගන්න පාන. ඒක තුල සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හරියත් අතරම තියෙනවා. දැන් පසේබුදු මහරහතන් වහන්සේනේ මිත්‍යා දෘෂ්ටියද? එතකොට සම්මාදිට්ඨිය තියෙනවනේ, සෝතාපන්න ඵලය තියෙනවනේ. උන්වහන්සේ මාර්ගය දන්නේ නැද්ද? මාර්ගය දන්නේ නැත්නම් කොහොමද උන්වහන්සේ මේ බුද්ධත්වයටපත් වෙන්නේ? පසේ බුදු වුණේ. නම් මාර්ගයක් දන්නවා. උන්වහන්සේ රාගය තියෙනවද? අනාගාමි ඵලයක් තියෙනවනේ. කෙලෙස් තියෙනවද? නැහැනේ, ඔක්කොම නිරෝධ වෙනවා. රාග ඵලයක් තියෙනවනේ. ඒ කියන්නේ පච්චේක බුද්ධ කියලා කියන අර ඵල හතරත් එක්ක එන්නේ. සාසනෙ නැති නිසා අර හතර කතා කරන්නේ. ත්‍රිපිටකේ කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. හරියට නිවැරදි දේ දැනගත්තේ නැත්තම් තමන්ට මාර්ගඵලයක් නැති එක වෙන්න පුළුවන්. ඇයි ලෝකෙම නැහැ කියලා කියන්නේ? තමන්ට කැම නැඹුන් නැහැ කියලා ලෝකෙම කට්ටිය බඩගින්න ඉන්නවා කිව්වම හරිද?
හොඳට කාලා බිලින්න කටි අපිට වඩා ඉන්න අපට කර්මයක් තියෙන බඩගින්න ඉන්නේ. ඒකට මිනිස්සු ඔක්කොම බඩගින්න ඉන්නවා කියලා කියන්නේ ඇයි? අපට මේ මොන අපට මාර්ගඵල ලැබුණා අපි පුදුජන වුණා. නමුත් මීට වඩා ශ්‍රේෂ්ඨ ගුණ තියෙන කට්ටි ඉන්නවනේ. ඒ කට්ටියට ඵල තියෙන්න බැරිද? තවත් ඒ තර්කයට හොඳ සාක්ෂියක් කියන්න පුතා. කම්පා වෙනවද ඒක ඇහුවොත්? දැන් මේ සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ පුතා 37 තලේනේ. මේ 37 තලේම සම්බුද්ධ ශාසනය. එතකොට අපි ඉන්නේ කොයිද? පෘථිවියේ. එතකොට දිව්‍ය ලෝකෙට බුදුහාමුදුරුවෝ කියලා බණ කිව්වේ නැද්ද? වස්ස වෙන්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකෙලන බ්‍රහ්මයාවලා බණ ඇහුවේ නැද්ද? පෙරේතයයිලා බණ අහගෙන හිටියේ නැද්ද? අමනුෂ්‍යයන්ට බුදුහාමුදුරුවෝ අනුකම්පාවෙන් දේශනා කළේ නැද්ද? තිරිසන්නුත් බණ අහගෙන හිටියේ නැද්ද? එතකොට බුදුහාමුදුරුවන්ගේ මා කරුණාව මිනිසුන්ට විතරක් නෙමෙයි. තුන් ලෝක තථාගත කියලා කියන්නේ මේ තින සෑම සත්වයකටම කුරා කුඹියට පවා මේ ශාසනය කරුණාව දයාව ලැබුණා බුදුහාමුදුරන්ගේ. එහෙම නේද? ඒ කාලේ මිනිස්සු වෙලා හිටපු කට්ටිය සෝතාපන්න වෙලා හිටියන්නේ. විසාකාව පිරිනුවම් පෑවද? ඇයි? ඔව්. එතකොට අනේ පිටිසිඳුම පිරිනුවම් පෑවද? ඒ කට්ටිය කොයිද ඉන්නේ? එතකොට දැන් සුගතිය සෝතාපන්න කට්ටිය ඉන්නවනේ. එතකොට දැන් සෝවන් කට්ටිය නැහැ කියලා අපි කොහොමද කියන්නේ? මේ වෙනකොටත් ඒගොල්ලෝ සෝතාපන්න ඵලෙම ඉන්නේ සකෘදාගාමී මුන්නයි කියලා කවුද සාක්ෂි දෙරුවේ? මේ වෙනකොට රාත් වෙලා නම් ආයස් කල්ප ඉවර වෙනකන් ඒගොල්ලෝ නිරෝධ සමාපත්තිය ඉන්නවනම් කවුද දන්නේ? කොහොමද අපි තීරණ දාවේ? ඇස් ඉදිරි පිට බුදුහාමුදුර සාක්ෂියක් දෙනවා අනේ පිටුමා සෝතාපන්නයි. විසාකව සෝතාපන්නයි. මේ වගේ සෝතාපන්න කට්ටිය ගොඩාක් හිටියා. එතකොට බුදුහාමුදුර සර්වඥතා ඥාණයෙන් දැකලා මේ මාර්ගඵල සාක්ෂිය දුන්නා නම් ඒක වැරදිද? එක 100% කරිනේ. ඒතර ඒ කට්ටිය සුගතිය ඉන්නවා කියලා බුදුහාමුදුර සාක්ෂි දරුවා නා. ඒගොල්ලෝ සුගතිය ඉඳලා ජේතවනාරාමේ දිහා දැකලා සතුටු වෙනවා කියලා පොතේ තියෙනවා නා. දැන් ආර්යවරු ඉන්නවනේ පුතා. ආර්යවරු නැහැ කියන තීරණට ආවේ ඇයි අපි? අර ගෙම්බා උඩ බලලා ආස කියලා කියන්නේ වර්ගাদি 6යි කියලා කියනවා. ඇත්තටම ගෙම්බට ආස කියන්නේ වර්ගাদি 6යි. මිනිසයාට ආස කියන්නේ අසීමිතයි. අභ්‍යවකාශි තරණය කරන මනුස්සයට අපට වඩා ආස ලොකු ඉන්නේ. ඇයි ඒ මනුස්සෙන් නිමක්ම නැහැ? අපිට ඕම බැලුවම ඕම ගිල ගිල පුතුයත් එක්ක ඇලවුණා මෙතන ඉවරයි. මූද ළඟ හිටියාම ඕම ගිල මූදයි ආස එක තැන තැන ඉවරයි අපට. අපි අභ්‍යවකාශින් ඉන්න කෙනාට එහෙම නැහැ. පෘථිවියට එයාටත් ආස පේනවා යාට. අපේ දැක්ම තුල තියෙන දෝෂය. අපි නිවැරදිව දකින්නේ. අපි නිතරම පටුව හිතන්නේ. මේ පටු හදාස් තින්න අපි ඔක්කොම මේ කෙටියෙන් හිතනවා මේ භද්‍ර කලාපය ඉවර වෙනකොට මාර්ගඵල ලැබෙන් ඉන්නවා දිව්‍ය ලෝක ගත වෙච්ච කටේ ආයුෂ වැඩි